හතරවන පරිච්ඡේදය මාතෘකාව ආකල්ප පසුගිය ශතවර්ෂය තුල බටහිර විද්‍යාව හා භෞතික විද්‍යාව විශ්මයජනක සොයා ගැනීමක් කළේය ඒ අපි අප දකින ලෝකයේම කොටසක් බවයි අපගේ නිරීක්ෂණ ක්‍රියාවලිය අතරතුරම අප නිරීක්ෂණය කරන වස්තුව වෙනස් වෙයි උදාහරණයක් ගත්තල ඉලෙක්ට්‍රෝනය අතිශයින්ම කුඩා වස්තුවකි ඒ උපකරණයක් නැතිව දැකගත නොහැකිවා මෙන්ම නිරීක්ෂකයා දකින දේ තීරණය කරන්නේ උපකරණය විසිනි ඉලෙක්ට්‍රෝනයක් දැස එක ආකාරයකින් බලන විට තම මාර්ගයේ ඍජු රේඛා දිගේ විසිරෙමින් යන කුඩා බෝලයක් ලෙස පෙනේ තවත් ආකාරයකට බලන කල තද ගතියක් නැති තරංගයක් මෙන් වේ ඒ දිලිසෙමින් සෑම දිශාවටම දඟලන බව දැකීමට පිළිවෙල ඉලෙක්ට්‍රෝනයක් ද්‍රව්‍යයකට වඩා සිදුවීමකට සමාන කළ හැකියි නිරීක්ෂණය කරන්නා තමාගේ නිරීක්ෂණය තුළින්ම එම සිදුවීමට සහභාගී වේ මෙම අන්තර්ක්‍රියාව කිසිසේත් මගහැරීමට බැරිය බොහෝ කලකට පෙර මෙම මූලධර්මය පෙරදිග විද්‍යාව විසින් හඳුනාගෙන තිබුණි මනස යන සිදුවීම් සමූහයක් වන අතර තමාගේ ඇතුළාන්තයේ දෙස බලන සෑම අවස්ථාවකදීම නිරීක්ෂකයා එම සිදුවීම් වලට සහභාගී වේ භාවනාව සහභාගීත්ව නිරීක්ෂණයකි ඔබ නිරීක්ෂණය කරන දේ එම ක්‍රියාවලියට ප්‍රතික්‍රියා දක්වයි මේ අවස්ථාවේදී ඔබ බලන්නේ ඔබ දෙස මෙන්ම වන අතර ඔබට පෙනෙන දේ තීරණය වන්නේ ඔබ බලන ආකාරය මතයි එම නිසා භාවනාවට ඉතාමත් ප්‍රවේශමින් මැදිහත් විය යුතුවා මෙන්ම එහි ප්‍රතිඵල මුළු මනින්ම භාවනානුයෝගියාගේ මානසික තත්ත්වය මත රඳා පවතී සාර්ථක පුහුණුවක් සඳහා පහත දැක්වෙන ආකල්ප ඉතා වැදගත් වනු ඇත එයින් බොහොමයක් මීට පෙරද සඳහන් වුණි නමුත් නැවතත් ඒවා භාවිතය සඳහා නීති රෙගුලාසි මාලාවක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමු පළමු වන ආකල්පය කිසිවක් බලාපොරොත්තු නොවන්න වාටිවි සිදුවන්නේ කුමක්ද යන්න බලන්න මුළු සිදුවීමම අත්හදා බැලීමක් ලෙස සලකන්න පරීක්ෂණය කෙරෙහි ක්‍රියාකාරී උනන්දුවක් දක්වන්න නමුත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඔබගේ අවධානය පරීක්ෂණයෙන් ඉවතට නොගන්න අනිකක් තබා කිසිදු ප්‍රතිඵලයක් ගැන සිතා ඔබගේ සිත කරදරයට පත් කරගත යුතු නැත ඍෂි පරිදි වේගය හා දිශාව හසුරුවා ගැනීමට භාවනාවටම ඉඩ දෙන්න ඔබට ඉගැන්වීමට භාවනාවට ඉඩ සලසන්න භාවනාත්මක දැනීමට අවශ්‍ය වන්නේ යථාර්ථය පවතින ආකාරයෙන් දැක ගැනීමටයි එය අපගේ අපේක්ෂාවන් හා ගැළපෙනවාද නැද්ද නොසලකා අපගේ පූර්ව නිගමන හා අදහස් මද වේලාවකට නවතා තැබීමටත් මෙහිදී අවශ්‍ය කරයි මෙම කාලය තුලදී අපගේ මානසික ප්‍රතිරූප අදහස් හා මතවාද පසෙක තැබීම නොකළහොත් අප ඒවා සමග පැටලීමට ඉඩ තිබේ දෙවන ආකල්පය අධික ලෙස වෙහෙස නොවන්න කිසිම බලකිරීමක් නොකරනවා මෙන්ම අනවශ්‍ය වීර්යයක් නොගන්න භාවනාව ආක්‍රමණශීලී නැත දැඩි ආයාසයක් ගැනීමට ඉඩක් වූ උවමනාවක් මෙහි නැත ඔබගේ උත්සාහය ලිහිල්ව නොසැලී පවත්වා ගන්න තුන්වන ආකල්පය ඉක්මන් නොවන්න හදිසියක් නැත නිවිසනසිල්ලේ කටයුතු කරන්න මෙට්ටය මත පහසුවෙන් වාඩි වී ඔබට භාවනාව සඳහා මුළු දවසම ඇතුවාක් මෙන් සලකන්න වටිනාකමක් තිබෙන මොනෑම් දෙයක් හෝ ගොඩනැගීමට දිගු කාලයක් වැය වෙයි ඉවසන්න 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 හතරවන ආකල්පය කිසිවක් කෙරෙහි නොයෙල්ෙන්න කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න එය කුමක් වුවත් පැමිණෙන සියල්ලක්ම ඒමට ඉඩ හරින්න යහපත් චිත්ත රූප නැගුණහොත් ඒ යහපත්ය අයහපත් චිත්ත රූප ඇති වුවහොත් එහිද වරදක් නැත සියල්ල දෙස සමානාත්මකව බලන්න සිදුවන හැම දෙයක්ම ගැනම සැහැල්ලුවෙන් හිතන්න ඒවා සමග සටන් නොකර සෑම අත්දැකීමක්ම එළඹි සිහියෙන් දකින්න පස්වන ආකල්පය යන්නට හරින්න මතුවන සියලු වෙනස්කම් සමග ගලා යන්න ඉගෙන ගන්න ලිහිල් වී සංසුන් වෙන්න හයවන ආකල්පය පැමිණෙන සෑම දෙයක්ම බාර ගන්න
නොතිබුණානම් හොඳයයි සිතන හැඟීම්ද ඇතුළුව ඔබගේ සියලුම හැඟීම් පිළිගන්න. ඉතාමත් අප්‍රියජනක අත්දැකීම්ද සමග සියලුම අත්දැකීම් බාර ගන්න. ඔබගේ මිනිස් දුර්වලකම් සහ අඩුපාඩු පිළිබඳව ඔබව හෙලා නොදකින්න. මනසේ සිදුවන සෑම සිද්ධියක්ම ස්වභාවික හා තේරුම් ගත හැකි දේ ලෙස දැකීමට ඉගෙන ගන්න. සෑම වේලාවකදීම ඔබ අත්දකින සියල්ල මධ්‍යස්ථව පිළිගැනීමට උත්සාහ දරන්න. හත්වන ආකල්පය. තමා කෙරෙහි මුදුමලක් වන්න. තමාටම කරුණාවන්ත වන්න. ඔබ අංග සම්පූර්ණ නොවන්න පුළුවනි. නමුත් මෙහිදී ඔබ ඇතිසැටියෙන් පිළිගැනීමට ඔබට සිදුවේ. ඔබ කවරෙක් වේවිද යන ක්‍රියාවලිය පටන් ගන්නේ වර්තමානයේ සිටින්නා වූ ඔබ කවරෙක්ද යන්න මුළුමනින්ම පිළිගැනීම තුලින්ය. අටවන ආකල්පය. තමාව විමර්ශනයට ලක් කරන්න. සෑම දෙයක්ම ප්‍රශ්න කරන්න. කිසිවක් පවතින ආකාරයෙන් පිළි නොගන්න. සුද්ධවන්ත පුද්ගලයෙකු කියූ බැවින් හෝ ඥානවන්ත හෝ ධාර්මික ලෙස පෙනෙන බැවින් හෝ කිසිවක් විශ්වාස නොකරන්න. ඔබ මෙය දකින්න. ඔබ හැම දෙයකම දෝෂ දකින අවිනීත හා කිසි ගරුසරුවක් නැති පුද්ගලයෙකු විය යුතුයයි මින් අදහස් නොකරමු. අප කියන්නේ ඔබ අත්දැකීම් මත හා ප්‍රායෝගිකව ඉගෙන ගත යුතුයි කියයි. සෑම කියමනක්ම ඔබගේ අත්දැකීම් තුලින් පරීක්ෂණයට භාජනය කර එහි ප්‍රතිඵලයන් විසින් ඔබට සත්‍යයට මඟ පෙන්වන්නට ඉඩ හරින්න. විපස්සනා භාවනාව අනුක්‍රමිකව දියුණු වන්නේ සත්‍ය දැකීම පිණිස සිත අවදි කර ගැනීමට කෙනෙකු තුල ඇතිවන ගැඹුරු ආශාව මතය. එමෙන්ම මිනිස් පැවැත්මේ සැබෑ තත්වය විමුක්තිය සඳහා වන පරමාර්ථයෙන් ගැඹුරින් දැක ගැනීමට ඇති උමනාව මතය. මුළු භාවනා පුහුණුවම රඳා පවතින්නේ මෙම සත්‍ය දැක ගැනීමේ ආශාව මතයි. එයින් තොර වූ විට එහි ගත යුත්තක් නැත. නවවන ආකල්පය. සෑම ගැටලුවක්ම අභියෝගයක් ලෙස දකින්න. මතුවන ඍණාත්මක සාධක යමක් ඉගෙනගෙන ඒ තුළින් පුද්ගල සංවර්ධනය ඇති කර ගැනීම සඳහා අවස්ථා ලෙස සලකන්න. ඒවා කෙරෙන් පලා යාමට හෝ තමාව හෙලා දැකීමට හෝ එම බරපොදිය සිත යට වළලා නිශ්ශබ්දව සිටීමට හෝ උත්සාහ නොකළ යුතුය. ඔබට ගැටලුවක් තිබෙනවාද? කදිමයි. ඇඹරුම් ගලට දැමීමට බොහෝ ධාන්‍ය ඇත. ප්‍රීතිවන්න පතුලට කිදාටස පරීක්ෂා කරන්න. දහවන ආකල්පය. කල්පනා නොකරන්න. සිදුවන සියලු දේම තේරුම් ගැනීමට ඔබට අවශ්‍ය නැත. දිග්ගැස්සෙන කල්පනා කිරීම ඔබව උගුලෙන් මුදාලන්නේ නැත. විපස්සනාවේදී මනස ස්වභාවිකව පවිත්‍ර කරුණේ එළැඹි සිහිය මගිනි. වදන් රහිත නිර්මල අවධානය මගිනි. ඔබව බැඳ තබන සීමා බන්ධනවලින් නිදහස් වීමට ඔබගේ සුපුරුදු විචාර චින්තනය අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සංකල්පවලින් තොරව පැහැදිලිවම ඒවා කවරක්ද, ඒවාහි ක්‍රියාකාරීත්වය කුමක්ද කියා දැකීම පමණි. ඒවා දියකර හැරීමට එයම ප්‍රමාණවත් වේ. සංකල්ප හා විචාරණය කරන්නේ බාධා ඇති කිරීම පමණයි. හිතන්න එපා, දකින්න. 11වන ආකල්පය. වෙනස්කම් ගැන අධික ලෙස නොසිතන්න. මිනිසුන් අතර වෙනස්කම් පැවතීම ස්වභාවික, නමුත් ඒවා ගැන අධික වශයෙන් කල්පනා කිරීම අනතුරුදායී විය හැක. මනාව හසුරුවා නොගත් කල එය මමත්වයට මඟ පාදන්නක් වෙයි. සාමාන්‍ය මිනිස් චින්තනය තණ්හාව, ඊර්ෂ්‍යාව හා අහංකාරයෙන් පිරී ඇත. පාරේ යන කල තවත් තරුණයෙකු දකින යෞවනයෙක් ඔහුට මට වඩා කඩවසම් පෙනුමක් තියෙනවා කියා සිතයි. එහි ෂණික ප්‍රතිඵලය වන්නේ එම යෞවනයාගේ සිතෙහි හටගන්නා ඊර්ෂ්‍යාව හෝ ලැජ්ජාවයි. තවත් ගැහැණු ළමයෙකු දකින යෞවනියක් මම යාට වඩා ලස්සනයි කියා සිතා ආඩම්බරයක් ඇති කරගනී. මෙවන් සංසන්දනය කිරීම මානසික පුරුදු වන අතර ඍජුවම කුමන අන්දමක හෝ අයහපත් හැඟීමක් ඇති කරයි. එය ලෝභය, ඊර්ෂ්‍යාව, ආඩම්බරය හෝ වෛරය විය හැක. එය අකුසල්මය මානසික පුරුද්දක්. නමුත් අප නිතරම කරන දෙයකි. අප නිරතුරුවම අපගේ පෙනුම, ජයග්‍රහණ, වත්පොහොසත්කම්, සාර්ථකත්වය හෝ බුද්ධිය අන් අය සමග සැසඳීම කරමු. මේ සියල්ල මිනිසුන් අතර බේදය, බාධක හා අනාදර හැඟීම් ඇති කරවයි.
භාවනානුයෝගියාගේ රාජකාරිය වන්නේ හොඳින් පරීක්ෂා කිරීම මගින් මේ අකුසල්මය පුරුදු බැහැර කිරීමය. තමාගේ හා අನ್ನයේගේ වෙනස්කම් දකින්නවා වෙනුවට භාවනාවෙහි යෙදෙන්නා පුහුණු වන්නේ සමානකම් දැකීමටයි. සියලු ජීවීන් හට පොදු වූ හා තමාව අනෙක් ජීවීන් වෙත සමීප කරන කරුණු කෙරෙහි භාවනා වඩන්නා තම අවධානය යොමු කරයි. එම නිසා සංසන්දනයක් වෙතොත් එයින් ඇති කරන්නේ සබදකමක් මිස බේදයක් නොවේ. හුස්ම ගැනීම විශ්ව ක්‍රියාවලියකි. කොඳු වැට පෙළක් සහිත සෑම සතෙකුම ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ අවශ්‍යයෙන්ම සමාන ආකාරයකටය. සියලු ජීවීහු විවිධ ආකාරයෙන් තමන්ගේ පරිසරය සමග වායු වර්ග හුවමාරු කර ගනිති. භාවනාවේ අරමුණ ලෙස හුස්ම තෝරා ගැනීමට මෙයද එක් හේතුවක් වෙයි. අනෙක් ජීවීන් සමග තමාගේ ඇති සහජ සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම සඳහා භාවනා පුහුණුවන්නා තමාගේ හුස්ම ගැනීම ක්‍රියාවලිය ගවේෂණය කළ යුතු වෙයි. අපාවට පවතින සියලු වෙනස්කම් නොදැකීම මින් අදහස් නොකරයි. වෙනස්කම් පවතින බව සැබෑය. නමුත් අප කරන්නේ වෙනස්කම් මතු කර ගන්නවා වෙනුවට සැමටම පොදු විශ්ව කරුණු අවධාරණය කිරීමයි. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රමය නිර්දේශ කරමු. භාවනා පුහුණුවන්නෙකු වශයෙන් අපගේ ඉන්ද්‍රියන්ට හසුවන කිසිම දෙයක් පිළිබඳව සාමාන්‍යයෙන් කරන ආකාරයට මමත්වයෙන් යුතුව සිතා නොබැලිය යුතුය. ඒ වෙනුවට අප කළ යුත්තේ එම දැකීමේ ක්‍රියාවලිය පිරික්සා බැලීමයි. එම දෙය අපේ ඉන්ද්‍රියන්ට හා මනසට කුමක් කරන්නේද බැලිය යුතුයි. නැගී එන හැඟීම් සහ ඒ පසුපස පැමිණෙන මානසික ක්‍රියාවන් දකිමින් අපගේ සිතෙහි ඇතිවුණු වෙනස්කම් සටහන් කරගත යුතුයි. සෑම සංසිද්ධියක්ම නිරීක්ෂණය කරන අතර අපි දකින වස්තුවේ විශ්වීය භාවය දැකිය යුතුයි. මුල්වරට දැකීමේදී මිහිරි හෝ අමිහිරි හෝ උදාසීන හෝ හැඟීමක් ජනිත කළ හැක. එය විශ්ව සංසිද්ධියකි. අපගේ සිතෙහි ඇති වූ වාසේම එය අනික් අයගේ සිත්වලද ඇතිවිය හැකිය. අප ඒ බව පැහැදිලිව දැකිය යුතුයි. මෙම හැඟීම් දෙස බලා සිටීමේදී විවිධ ප්‍රතික්‍රියා මතුවිය හැක. අප තුළ ලෝභය, රාගය හෝ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට ඉඩ තිබේ. එසේම බිය, සංකාව, නොසන්සුන් බව හෝ උදාසීනකම වැනි හැඟීම් අත්දැකීමටද පිළිවෙන. මෙම ප්‍රතික්‍රියාවන් මුළු විශ්වයටම පොදුය. මේවා ඕනෑම මිනිසියෙකු තුළ හටගත හැකි බව අප අවබෝධ කරගත යුතු කරුණකි. මුලදී මෙවැනි සංසන්දනය කිරීම අස්වාභාවික හා බලයෙන් ඇති කරගත් ඒවා ලෙස ඔබට හැඟීමට පිළිවෙන. නමුත් වෙනත් දේ මෙන්ම මෙයද ඉතාම ස්වභාවික දෙයකි. එය ඔබට නුපුරුදු බව සත්‍යයකි. පුහුණු වීමෙන් පසු මෙම පුරුද්ද අපගේ පැරණි මමත්වයෙන් කෙරෙන සංසන්දනය වෙනුවට ආදේශ වී අනාගතයේදී එය ඉතා ස්වභාවික ලෙස පෙනෙනු ඇත. එහි ප්‍රතිඵලය වශයෙන් අප හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයින් බවට පත් කෙරෙයි. අනික් අයගේ අඩුපාඩු පිළිබඳව අපි එවිට කලබලයට පත් නොවෙමු. සියලු ජීවීන් සමග සමාදානයෙන් සිටීමට අප පුරුදු වෙමු. හතරවෙනි පරිච්ඡේදය නිමාවිය.